මට ජීවත්වෙලා ඉන්න මිනිස්සුන් හොඳ තැනකට යවන්න උත්සාහ කරනවාගේම මට මිය ගිය අයවත් හොඳ ආත්මයකට යවන්න හොඳ තැනකට යවන්න හැකියාවක් වාසනාවක් ලැබිලා තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තොවිල් බබිල් කරනව නැති වෙන්න කරන කරලා වරයක් නැහැ. හැබැයි අදාළ මල ගිය ආත්මේ ප්‍රාණකාරය තාමත් ඒ ගෙදර නැත්තන් ඒ නිවසේ ඉන්නවා. දේවල් දකින්න හම්බුනා නමුත් කැමරා කරගන්න බැරුව බැරි වුණා. අපි තාම කල්පනා කරන්නේ මොකක්ද මේ උනේ කියලා. උනේ කියලා. හීනෙන් ඇවිල්ලානේ ඔය කියන්නේ. අපි හිතමු කෙනෙකුට ඒ වගේ වස්තුවක් තියෙන තැනක් මෙන්න මෙතන තියෙන යන්නේ කියලා පේනනවා. ඉතින් එදත් නිදාගත්තලු පාන්දර යාමේ හීනෙන් කිව්වලු මම දැන් වරෙන් යන්න ගන්න කියලා. මෙයා ඉතින් නැගිටලා ගිහිල් ඉවරලා බැලුවම ඇත්තටම සුතුරේදී ගැලවුත් තිබිලා. ඉතින් ඒ පියවර මැනද ඉවරලා ගිහිල්ලා හරලා බැලුවාම මැණික් මුට්ටියක් හම්බ වෙලා තිබුණා. නැගිටවන්න ලෑස්ති වෙනකොට එනවා එක එක අමනුස්සයෝ. ඒ අමනුස්සයන්ට දෙන්න ඕන එක එක දොළපිදේනේ තියෙනවා. යම් පුද්ගලයෙක් මළහම ජීවත් වෙලා ඉන්නකොට අපි දකින ෆොටෝ එකක් තියෙනවා. එයා තමයි ඒ පුද්ගලයා. මළහම වෙන රූපයක්, වෙන ෆොටෝ එකක්, වෙන මේවක්. ඇයි මළමිනිය නැගිටවන්නේ? මළමිනිය නැගිට ඕන හේතු ගොඩක් තියෙනවා. පිල්ලි යවන්න මළමිනිය නැගිට ඕන. දවස් දෙකක් ඇතුළත. දවස් දෙක ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් මිනිහක් දිය වෙන ප්‍රමාණයට වඩා වැඩි දියවීමක්. ඉතින් ඒ වගේ දේවල් ඒ කපනකොට වැඩේ වැරදුනොත් ඇදුරුතුමා මිය යන්න පුළුවන් විදිය තමයි අවංකවම ජීවත් වෙන මිනිස්සුන්ට වැඩිය හරි හොඳයි මලගේ මිනිස්සු. සියලුම හඳහන් දෝෂ සහ වාස්තු දෝෂ සඳහා නිවැරදි විසඳුම් ප්‍රවීණ ජෝතිර්වේදී වික්‍රම ආරච්චි වෙත මහතා හොමාගම 0777 3268 350. හයි බෝවන්, සුබදාස ප්‍රාර්ථනා කරනවා ටීවී සිහනද නරඹන සහෘද හිතවතුන් සියලුම දෙනාට. අපි කලින් සතියේ කතා කරා දේශබන්දු ආචාර්ය වික්‍රමාරච්චි වෙත මහත්මයාත් එක්ක මේ මළගිය ආත්ම සම්බන්ධයෙන්. එතුමා හරි අපූරු කතා දෙකකුත් එක්ක හීගඩු පිපෙන කතා දෙකක් එක්ක මළගිය ආත්ම නැත්නම් ප්‍රේතාත්ම භූතාත්ම පිළිබඳව කියා දුන්නා ඉතාමත් කැටියෙන්. මේ කෙටියෙන් කියලා දීපු කරුණු කාරණා ඔබ ඉතාමත් හොඳින් ඇහුව ඔබට ධාරණය වුණා කියලා අපි දන්නවා. ඒක නිසා වෙන්න තමයි මේ වැඩසටහන තවත් වැඩසටහනක් විදියට ක්‍රියාත්මක කරන්න හේතුවේ. අද අපි කතා කරනවා ගිය සතියේ නතර කරපු තැනින්. මම එද මහත්මයාගෙන් ඇහුවා ඇත්තරම මළගිය ප්‍රාණකාරයෙක් එහෙමත් නැත්නම් මළගිය ආත්මයක් ප්‍රේතාත්මයක් ඉන්න එක හොඳයිද නරකයිද කෙටි උත්තරයක් දෙන්න කියලා. එතුමා හරි අපූර්ව උත්තරයක් දුන්නා. උත්තරේ කෙටි, දැන් මේ කෙටි උත්තරය අපි ටිකක් පැහැදිලි කරන්න තමයි සූදානම් වන්නේ. ඉතින් මෙයාද වගේම ටීවී සිහනද ආරාධනය නද අපිත් එකතු වෙනවා දේශබන්දු ආචාර්ය හෝමාගම වික්‍රම ආරච්චි වෙද මහත්මයා. වෙද මහත්මයා ආයි බෝවන්, සුබ දවසක් වේවා. අය බන්දන ඔබට වගේම ටීවී සිහනද බලන හැමෝටම කතරගම දෙහැමදේ කඩුව දෙහැමද පිට ආශිර්වාද ලැබුවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙද මහත්මයා, අපි කතා කරේ මේ මළගිය ආත්ම ගැන. මම වැඩසටහන අවසන් කරන්න ඔන්න මෙන්න කියලා ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබතුමා කෙටි උත්තරයක් ලබා දෙනවා. අපි එතන ඉඳන් වැඩසටහන ආරම්භ කරමු අද දවසේ. ඉතින් ඔබට අද දවසේ මේ වැඩසටහන නරඹන කෙනෙක් නම් අනිවාර්යෙන්ම කලින් සතියේ වැඩසටහන නරඹන්න කියලා අපි ආරාධනා කර සිටිනවා. මළගිය ආත්ම සම්බන්ධයෙන් කරන පළවෙනි වැඩසටහන. ඒ වැඩසටහන නැරඹුවදී තමයි මේ වැඩසටහන ඔබට අවබෝධ වෙන්නේ. එද මහත්මයා, වැඩසටහන ඉවර වෙනකොට මළගිය ආත්ම ඔල දේවල් දකින්න හම්බුනා නමුත් කැමරා කරගන්න බැරුව බැරි වුණා. අපි තාම කල්පනා කරන්නේ මොකක්ද මේ උනේ කියලා. උනේ කියලා. ඉතින් තරංග මම දකින විදිහට ඇත්තටම මළගිය ආත්ම කියලා කියන්නේ බලාපොරොත්තු තියෙන ආත්ම. ඉතින් ඒගොල්ලෝ හොඳ ආත්ම වලට යන්න ඕනේ. ඉතින් ඒක තමයි අංක 1. මොකද සමහරක් කාලවලට ජීවත් වෙන අපි මිනිස්සු කුහකයි, අධර්මිෂ්ඨයි, තව මිනිහෙක් පරයා නැගිටින්න උත්සාහ කරනවා. මගේ මම කියන එකෙන් ජීවත් වෙනවා. ඉතින් එහෙම ජීවත් වෙන මේ මිනිස්සු මලහමත් ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් එකතකින් මට ඔබ ගිය පාර ඇහුවා වාසනාවක්ද කියන එක. එකතකින් එක මං වාසනාවක් කියලා කියන්නේ මට ජීවත් වෙලා ඉන්න මිනිස්සුන් හොඳ තැනකට යවන්න උත්සාහ කරනවා වගේම මට
මියගිය අයවත් හොඳ ආත්මකට යවන්න හොඳ තැනකට යවන්න හැකියාවක් වාසනාවක් ලැබිලා තියෙනවා. ඔව්, ඒ වෙනුවෙන් අපි පිරිත් පින්කමකුත් කරා. ඔව්. දැන් ඔබතුමා දැන් අපි පිරිත් පින්කම ගැන ඉදිරියට කතා කරන්නට ඕන අනිවාර්යෙන්ම. ඔබතුමා කිව්වා මේ ජීවත් වෙලා ඉන්න අය හොඳ විදියට තමන්ගේ ජීවිතය ගත කරන්නත් අවස්ථාව ඔබතුමාට ලැබිලා තියෙනවා. මියගිය අයටත් වාසනාවන්ත උත්පත්තියක් නැත්තම් වෙන භවයකට යවන අවස්ථාව ලැබිලා තියෙනවා කියලා. ඒ කොහොමද වෙද මහතා, ජීවත් ඉන්න අය නම් පුළුවන්. මියගිය අය කොහොමද සුගතියකට යමු කරන්නේ? මියගිය අයගේ තියෙන ගැටලු තියෙනවා තරංග. ඕගොල්ලන්ට වගේ මේගොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා දුන්නාම ඔයාගේ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු ඔයාට ගෙදර යන්න විදිහක් නැහැ. අපි නිකන් හිතමු වාහනේ තෙල් නැහැ. දැන් අතේ සල්ලිත් නැහැ. ගෙදර යන්න විදිහක් නැහැ. පාරිබස් ඇත්තෙත් නැහැ වැඩ කරන්න. රෑ වෙලා කියලා හිතන්න පුළුවන්. ඔයාට දැන් යන්න විදිහක් තියෙන්නේ නැහැ. ඔයාගේ ප්‍රශ්නෙට විසඳුම තෙල් ටිකක්. ඔයාට තෙල් ටිකක් ලබා දුන්නොත් ඔයාට ගෙදර යන්න පුළුවන් වෙනවා. ඒ වගේ අර මැරිච්ච අයටත් ඒ මැරිච්ච ආත්මවලටත් මොකක් හරි දෙයක් තියෙනවා. දැන් ඔබතුමා ඔය කියපු උදාහරණෙම මම ප්‍රශ්නයක් අහන්න නම් ඔබතුමා කව මේම දැන් මේ වෙලාවේ රෑ වෙලාවක යන්න අතේ සල්ලිත් නැහැ. වාහනේ තෙලුත් නැහැ. ඔබතුමාට තිබුණා මට සල්ලි දෙන්න. නමුත් සල්ලි දුන්නා නම් සල්ලි අරගෙන සෙඩ් එකකට යන්න තව කිලෝමීටර් ගණනාවක්. නමුත් ඔබතුමා දෙන්නේ තෙල් ටිකක්, පෙට්‍රල් ටිකක් දෙනවා මගේ වාහනයට දාගෙන යන්න. දැන් ඔය අපි දකින්නවනේ සමහර මේ මලගිය ප්‍රේත ආත්මක භවයන් සමග ගනුදෙනු කරන උදවිය යంత్ర මන්ත්‍ර ගුරුකම් තොවිල් බවිල් කරනව නැති වෙන්න කරලා ඉවරයක් නැහැ. හැබැයි අදාළ මලගිය ආත්මේ ප්‍රාණකාරයා තාමත් ඒ ගෙදර නැත්තං ඒ නිවසේ ඉන්නවා. ඔන්න ඔයකට හේතුව අර ඔබතුමා තෙල් ටික දීපු වගේ වැඩක් නේද? අනිවාර්යෙන්ම තරංග. ඒගොල්ලන්ට අවශ්‍ය දේ නොලැබුණොත් එහෙම ඒගොල්ලෝ රැඳෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ආසාවක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්, මොකක් කර වෙන්න පුළුවන්. කොහොමද අපි හඳුරගන්නේ? ඒත් එකම කතා කරන්න වෙනවා. ඒක රහසක්. ඒත් එකම කතා කරන්න. ඒක රහස. මොකද ප්‍රශ්නේ තියෙන්නේ යාටනේ. ඔව්. දැන් ඔයා දැන් පාරේ ඉන්නවා. එතකොට මොකද මල්ලි කියලා ඇහුවාම අය වාහනේ නැවතුණා, අය ගෙදර යන්න විදියක් නැහැ, තෙල් ටිකක් නැහැ කිව්වොත් නේ කාට හරි තෙල් දෙන්න පුළුවන්. ඔයත් එක්ක කතා කරනකොට ඊට ටිකක් යහ තියෙන කඩේකට ගිහිල්ලා කඩෙන් ඇහුවට හරියන්නේ නැහැ. අතන ත්‍රිවිල් වාහනයක් නවත්තලා තිබ්බා. ඒක ඇයි දන්නේ නැහැ. යා නවත්තගෙන හිටියේ නේද කියලා ඇහුවට කඩේ දන්නේ නැහැ. ඒ වගේ ඒ අදාළ ප්‍රශ්නේ තියෙන එක්කෙනත් එකම අපි කතා කරන්නේ. හොඳයි. දැන් බලගේ ආත්ම නිසාවෙන් ඔබ දුක් විඳවා වෙන්න පුළුවන්. නැත්තම් මලගිය ආත්ම නිසාවෙන් ඔබට යම්කිසි ආර්ථික වාසියක් ඇති වෙලා වෙන්න පුළුවන්. දැන් ওই දෙකම මේ මහත්මයා රටේ මිනිසුන්ට වෙනමනේ ආර්ථික වාසිය ඇති වෙන්න නම් අර ඔබතුමා කලින් සතියේ කිව්වා වගේ එක්ක මහකරේ වරමක් වෙන්න ඕනේ. නැත්තම් මොනවා කරලා දිෂ්ටියක් වෙන්න ඕනේ. මේකේ ආර්ථික වාසිය ඇති. ඒ දෙක විතර නෙමෙයි තරංග. සමහරක් වෙලාවට සමහරක් මිනිසුන්ට වරන් නැති වුණත් තමන්ගේ ඥාතිය උදව් කරන වෙලාවල් තියෙනවා. ඊනෙන් ඇවිල්ලා කියනවා. ඒ වගේ අවස්ථාවල් තියෙනවා. මේක හරි අමුතු මේව එකක් ඉදන් මේකේ අමනුෂ්‍යෝ ගැන කතා කරනවා වගේම අපි සත්තු ගැනත් කතා කරන්න ඕනේ. ඉතින් ඒ හැමෝගේම අවස්ථාවයන් තියෙනවා. ඉතින් සත් අමනුෂ්‍යෝ කියලා කියන්නේ එක්තරා පැත්තකින් යම් ජීවි කුට්ටාසය. දැන් ඔබතුමා කිව්වනේ යම්කිසි ධනධාන්‍ය වස්තු භාගයේ තියෙන තැන් පෙන්නනවා කියලා. ඔව්. හීනෙන් ඇවිල්ලානේ ඔය කියන්නේ. ඔව්. අපි හිතමු කෙනෙකුට ඒ වගේ වස්තුවක් තියෙන තැනක් මෙන්න මෙතන තියෙන යන්න කියලා පෙන්නනවා. මේක 100%ක් හරි වෙන්නත් පුළුවන්ද මේ මහත්මයා, වැරදි වෙයිද? මෙහෙමයි. ඕක දෙවිධයක් තියෙනවා. 100%ක් හරි වෙන්නත් පුළුවන්ද වරදින්නත් පුළුවන්ද කියලා අහුවාම මට එනවා කතාවක් ආපහු මතකයට. කතා පෙට්ටිය. මේ ඔය දඹුල්ල පැත්තේ එක්තරා මහා පවුලක්, හරි දුප්පත් පවුලක් තිබ්බා. ඒ දුප්පත් පවුල සමහරකට මේ කතා කියනකොට කවුද කින්ද මන්ද කියලා තමරක් අය දන්නව ඇති. පාරකෙත් එහෙමයි. ඉතින් මේකෙදිත් ඉතින් ඒ පවුල හරි දුකසේ ජීවත් වුණාලු. ඉතින් එයාගොල්ලොන්ගේ සීයා මැරලා තිබුණා තියෙනවා. කාලයක් එහෙම ජීවත් වෙනකොට මේ ඒ ගෙදර පිරිමි ළමයට ඇවිල්ලා සීයා හැමදාම හීනෙන් කියනවලු. මෙම කියලා කියනවා.
ඒ වුණට මෙයා එක එච්චර ගණන් කරන්න නමුත් ටිකක් දවස යනකොට මේක හැමදාම කියනවන මොකක් හරි ඇතිනේ බලන්න ඕන කියලා හිතුණා. හිතුණට පස්සේ මෙයා ඉඳන් කිව්වලු මේක ඊට පස්සේ දවස කළු මේක ඇත්තනම් සුදු රෙදි කෑල්ලක් මිදුලේ තියෙන්න ඕන කියලා මම නෙදා ගන්නවා. මං දැන් මට ගිහිල්ලා ගන්න කියනවනේ. ඒක ගන්න කියන එක ඇත්තනම් සුදු රෙදි කෑල්ලකුත් මිදුලේ පේන අමත දකින්න ඕන කියලා. ඉතින් එදත් නිදාගත්තලු පාන්දර යාමේ හීනෙන් කිව්වලු මමයි දැන් වරෙන් යන්න ගන්න කියලා. මෙයා ඉතින් නැගිටලා ගිහිල්ලා ඉවරලා බැලුවම ඇත්තටම සුදු රෙදි කෑල්ලකුත් තිබිලා. ඉතින් ඒ පියවර මැන දෙවරලා ගිහිල්ලා හරලා බැලුවාම මැණික් මුට්ටියක් හම්බ වෙලා තිබුණා. ඉතින් අද ඒ මිනිස්සයා බස් හිමි වාහන ගොඩාක් අයිතිකාරයෙක් ඒ පැත්තේ. ඉතින් ඒ වගේ එහෙම ලැබෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඕක සමහරක් අයට ඔන්න කවුරු හරි කියනවා කතාවක් තියෙනවා ගමේ පරිසරයේ ප්‍රදේශයේ අන්න අර ඉඩමේ නිදානියක් තියෙනවා කියනවා. ඊට පස්සේ ඉතින් ওই කතා ඇහෙන අතර ওই මනුස්සයා ওই ඉඩම ගන්නව සල්ලි දීලා. නැත්තම් ඔයා තරංග ඉඩමක් ගන්නව. ගත්තට පස්සේ ওই ගමේ මිනිස්සු කතා වෙනවා ওই ඉඩමේ නිදානියක් තියෙනවා කියන අපේ ගමේ කතාවක් තියෙනවනේ හොම කියලා කියනවා. ඕකත් දැන් ඔයාගේ ඔළුවේ තියාගෙන ඔයා බුදිය ගන්නවා කාලයක් යනකොට. නිදා ගන්නකොට වට හීනෙන් ආමෙන්න මෙතන තියන්නේ ආරපන් කියලා ඉවරලා පෙන්නනවා. ඉතින් එතන හැරුවාම නිදානයක් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව ඔයාගේ යටිහිතේ තියෙනවා මෙන්න මෙතන නිදානයක් තියෙනවා මේ ඉඩමේ නිදානයක් තියෙනවා කොහෙද නිදානෙ තියෙන්නේ කොහෙද නිදානෙ කියන්නේ ඔයාගේ යටිහිතෙන් ওই නිදානයක් ගැනීමේ අදහස තමයි හැමතිස්සෙම එන්නේ. එතකොට යටිහිත අවදි වෙලා හීනයක් විදියට මෙන්න මෙතන තියෙනවා අතන තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් අනිත් කතාව තමයි නිදානයක් කියන එක උරුමකාරයට ලැබෙන දෙයක්. ඒක බලෙන් ගන්න හොඳ දෙයක් නෙමෙයි. මං හැමතිස්සෙම කියන දෙයක් පොළොවට අයිති දේ පොළොවට අයිති අපිට අයිති දේ අපිට අයිති. ඉතින් පොළොවට අයිති දේවල් කවදාවත් අපි ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක අපිට අයිති නම් ඒක නිකම්ම අපිට ලැබෙනවා. හොඳයි. දැන් මේ කතා කරේ මේ වාසනාව ගැනනේ. මළගිය ආත්ම ලබා දෙන තෑගි පිළිබඳව. දැන් අපි කතා කරනවා මළගිය ආත්ම ලබා දෙන මේ මේ අවාසනාව. එහෙමත් නැත්නම් දඬුවම් ගැන. වෙද මහත්මයා මේ ඔබේ ජීවිතේ වැඩිපුරම ලැබිලා ඇත්තේ මේ වගේ ලෙඩුන්ට ප්‍රතිකාර කරන්න වෙන්නේ නැති. ලෙඩුන්ගේ කතාවකට යන්න කලින් අතීත කතාවක් තියෙනවා. ආයුබෝවන් වෙද මහත්තයා. දැනට මාස එකහමාරකට විතර උඩදීන් පායල් ක්‍රීම් එක ගෙන්නගත්ත මගේ මේ කකුල් පුපුරන එකට. දැන් මාස එකහමාරක් විතර ඇති පාවිච්චි කරන්න අරන් දැන් නම් පිපුරුන් තුවාලවත් කිසිම ගැළලක් දකින්නේ නැහැ. දැන් ගොඩාක්ම 95%ක් විතර වගේ සුවයක් තියෙනවා. ඉතින් ලොකු විශ්වාසයකින් කියන්නේ හැම දිනාගේම කකුල් පුපුරනවා නම් යටිපතුල් පැලෙනවා නම් හොඳම දේ තමයි හැම යනවට යටිපතුල් පුපුරනවට මේ පායල් ක්‍රීම් එක ගන්න එක. ඇත්තටම බොහොම ස්තුතියි. ඒ වගේම ගොඩක් පින් සිද්ධ වෙනවා. ඉස්කෝලේ ගිය කාලේ ඉඳලා මගේ කකුල් මේ විදිහට යටිපතුල් පුපුරන්න ගත්තා. මම කවදාකවත් හිතුවේ නැහැ මේ තරම් හොඳට සුවයක් ලබන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හැම දිනාටම කියන්නේ මේ කකුල් පැලීමෙන් යටිපතුල් පුපුරන එකෙන් පීඩා වෙන විඳිනවා නම් දුක් විඳිනවා නම් හැමෝම කිසිම සැකක් බයක් නැතුව එකම විශ්වාසයකින් ගන්න පුළුවන් දෙයක් තමයි මේ පායල් ක්‍රීම් එක. ඉතින් බොහොමත් ස්තුතියි. ගොඩක් පිං. තෙරුවන් සරණයි. දැන්ට මේක සත්‍ය සිදුවීමක්. අවුරුදු ගානකට කලින් කවුගෙද කාටද උනේ කියලා අහන්න යන්න එපා. අත්දැකීමක්ද ඔබතුමාට වෙච්ච? මට වෙච්ච එකක් නෙමෙයි. මගේ ගුරාට කියලා කියමු. හරි. ගුරා කවුද කියලා අහන්න එපා. හරි. එක පාරක් ගියාලු මලමිනියක් නැගිට්ටවන්න. ඒ ගිහිල්ලා කනත්තේ සියලු ගුරුකන් ටික කරලා
පූජාවල් ටික තියලා ඒ මලමිනිය නැගිටවන්න ලෑස්ති වෙනකොට ඒ එනවා එක එක අමනුස්සයෝ. ඒ අමනුස්සයන්ට දෙන්න ඕන එක එක දොළපිදේනි තියෙනවා. ඉතින් ওই දොළපිදේනි දෙන්න ගෝලියෙකුත් අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් හැබැයි ඒ ගෝලයට වැරදුනාලු දොළපිදේනි දෙන්න. ඒ අමනුස්සයා මලමිනිය නැගිටලා ගෝලයාගේ පිටට පාරක් ගහලා ආයෙ වැටුණලු. ඒ මලමිනිය නැගිටින්න බැරුව ගියා. මලමිනිය නැගිට්ටා. හැබැයි අර දොළපිදේනි හරිය දීලා තිබෙන සේන ආයෙ වැටෙනවා. එතන හිටියේ ගෝලයා ගෝලයාගේ පිටට ගහලා. ඒ ගෝලයා මැරෙනකල් එක්තැන් වෙලා හිටියා. ඔය වගේම කතාවක් තියෙනවා බුද්ධ මහත්මයා. ඇයි මලමිනිය නැගිට්ටවන්නේ? මලමිනිය නැගිට්ට ඕන හේතු ගොඩක් තියෙනවා. පිල්ලි යවන්න මලමිනිය නැගිට්ට ඕන. පිල්ලි යවන්න මලමිනිය නැගිට්ට ඕන. ඒ නැගිට්ටුවට පස්සේ ඒ ආත්මය තමයි යන්නේ. ඉතින් ඕකම තමයි ওই විදිහෙම පිල්ලියක් තමයි යවන්නේ කවුද අපේ හාමුදුරුවගාවට. කොණ්ඩදෙනී හාමුදුරුවන්ට අවසානයේදී හාමුදුරුවෝ නැති වෙන්නේ ඒ පිල්ලිය නිසා. ඉතින් ඔය වගේම කතාවක් මම කියන්නම්. එක්තරා දක්ෂ ඇදුරෙක් හිටියා කෝට්ටේ පැත්තේ. බුදු මහත්ය, දැන් මට අතන පොඩ්ඩක් පොඩි ජනතාව අහන්න ආසයි කියලා හිතෙනවා. මේ මලමිනිය නැකිටවන්නේ ඔබගේ ගුරා කිව්වනේ. කියන්නේ දශක කීයකට එහා පැත්තේද වර්තමානයේ දේවල් වෙනවද? වර්තමානයේත් කරන්න පුළුවන් අය ඉන්නේ. මේක උනේ දශක කීයකට එහා පැත්තේද? 1960 ගණන් වල. 60 ගණන් වල. 60 ගණන් වල. ඒ කියන්නේ දැනුත් මේ ලංකාවේ මලමිනිය නැගිටවන දේවල් වෙනවද? මලමිනිය නැගිටවන එක කියන්නේ තරංග ඒක වෙනම කියාදාමයක් තියෙනවා. ඒ දේ කරන්න පුළුවන් නම් අදටත් මලමිනිය නැගිටවන්න පුළුවන්. එද මහත්තයා දන්නේ නැහැ නේ ඒක නේද? මම දන්නේ නැහැ නේ ඔව්. ඔව් දන්නේ නැහැ ඉතින්. ඒව දන්නේ නැහැ. ඒව දන්නේ. කවුරුත් අභියෝග කරන්නත් එපා. ඔව් ඉතින් ඕක බොරු වැඩක් නේ නේ. හොඳයි අද කතාවට යමු. වැඩක් නැහැ. ඕක මලමිනියක් නැගිටවුවා කියලා හිතේ තේරුමක්වත් නැහැ. ඒක ඉතින් ඕනෙත් නැහැ. ගුරාගේ කතාවක් තමයි කිව්වේ හැබැයි. ඔව් අනුන්ගේ කතාව. ගුරාගේ. මොකද 60 ගණන් වල මම නැහැ. ඔව්. ගුරාගේ ගෝලයා තමයි ඔබතුමා. ඔව්. හා. ගුරාගේ ගෝලයා මම. එතනින් හැර නෑ ඒ ගෝලයා නෙමෙයි. ඒ ගෝලයා නෙමෙයි. තාම එක්තැන් එලා මැරෙන කෙනෙක් නෑ නෑ නෑ. ඒ කියන්නේ ඒ ගෝලයා නෙමෙයි. ගුරා කියන්නේ ඒ අදාළ ඔව් වේද මහත්තයා. සිද්ධිය වෙච්ච වේද මහත්තයාගේ. ගුරා කියන්නේ වේද මහත්තයා. වේද මහත්තයාගේ ගෝලයක් තමයි ඔබට ප්‍රසිද්ධ වේද මහත්තයා. හරි හරි. එතනින් හතර කතාව ජනතාවට බාරයි. අපි අමසරා. ඉතින් කෝට්ටේ පැත්තේ හිටියා එක්තරා. ඒ මහත්තයා අති දක්ෂ ඇදුරේ. ඒ ඇදුරතුමා දවසක් ගිහිල්ලා තිබ්බා කොඩි විනයක් කපන්න. ඒ කොඩි විනේ කපන්න යන්න කලින් දවල් හම්බ වෙලා තව ඇදුරෙක් කිව්වලු ඕක කපන්න යන්න එපා මහ ගුරුතුමා පොඩක් අවුල් කියලා කිව්වා. අයින්සක මිනිස්සු පවුනේ බං කියලා කිව්වලු. කියලා ඉවර වෙලා ඊට පස්සේ හවස තව පණිවිඩයකුත් ආවලු කොහෙන් හරි ඇදුරු ගුරුතුමාට ඕක කපන්න එපා කියලා. එතකොට කියලා තිබෙනවා මට මොනවා වුණත් මේ ශාස්ත්‍රයේ නීතිය තමයි අනුන්ට යහපත් කරන එක. ඒ වෙනුවෙන් මම කරනවා කියලා. ඒක තමයි මේ ඇත්තටම මේ ශාස්ත්‍රයේ නීතිය. ගුරාට මොන ප්‍රශ්නයක් ආවත් අහිංසක මිනිස්සෙන්ට යහපතක් කරන එක. ඉතින් ඒ නිසා ඒ ගුරා යන ගමන් ගෝලයට යන ගමන් කිව්වලු බං අද දවසේ එච්චර හරියන්නේ නැහැ ටිකක් ගැටලු සහගතයි මෙන්න මෙහෙම මේවා ආවා කියලා කිව්වලු. එහෙනම් ඒකමද ගෝලයා කිව්වලු ගුරුතුමා ඒ කියන්නේ ඔක කරන්න එපා කියන එකනේ ඇවිල්ලා තියෙන පණවිඩ අපි නොකරමු. ඒත් ගුරුතුමා කිව්වලු රාජකාරිය අපි කරන්න එපා බං දේවකාරියනේ. ඒ මිනිස්සු අවුරුදු ගාණක් දුක් විඳිනවා. ඒක නිසා අපිට පුළුවන් දේ අපි කරමු. මේ වෙන දෙයක් අපි බලමු කියලා. ඒ මිනිස්සයා යනකොට කිව්වලු තමන්ගේ ගෙදර අයට
පහනක් පත්තු කරන එක හැමදාම කරන දෙයක් පහනක් පත්තු කරන්න. එයා එයාගේ කාමරයට ගෙදරට එනකල් ඒ පහන නිවෙන්න දෙන්න එපා කියලා. ඒ කියන්නේ එයා ගෙදරට ඇවිල්ලා කෝල් එකක් දෙනවා මම දැන් ගෙදරට ආවා කියලා කිව්වහම තමයි අර ගෙදර අය පහන නිවෙන්න දෙන්නේ. ඒකට ඒ ආරක්ෂාව කරන දවසට එයා සාමාන්‍යයෙන් දේවාලේ තමයි, ඒ කියන්නේ දේවාලේ තියෙන ඒ භූමිය තමයි යා නවතින්නේ වැඩක් කරාම. ගෙදර යන්නේ නැහැ. ඉතින් අනේ ආවම කොල්ලද. ඉතින් මේකලෝ ගිහිල්ලි වෙලා වැඩේ කරාලු කරලා එන ගමන් කිව්වලු උඹ පරිස්සම් වෙලා අපලයන්. උඹට ගොඩක් දේවල් මං ඉගැන්නවා. අනාගතය හදාගන්න ඉගෙන ගන්න කිව්වා. මේක ගුරුතුමා කිව්වහම අර ඇදුරුතුමා කිව්වහම අර ගෝලයට, ගෝලයා බැලුවලු මොකද ඇයි ඇදුරුතුමා එහෙම කියන්නේ කියලා වහම කවලු උඹට ඒ වැඩක් නෑ බං උඹ පලයන්කෝ ගෙදර කියලා. ඒකනම් ඇදුරුතුමා එදා සාමාන්‍යයෙන් ගෝලයට වැඩක් ඉවරලා ආවහම අර භූමිය තමයි බුදියගන්නේ. හැබැයි මෙදා ඒ ඇදුරුතුමා ගෝලයාව ගෙදර යවන්න නෑ මම ඉන්නම් කොහම නෑ නෑ උඹ පලයන් කිව්වහම ඊට පස්සේ ගෙදර අයට කෝල් කරාම කිව්වලු පොඩි ප්‍රශ්නයක් වුණා ඔබ මේ මහත්තයෝ ඔයා එන්න කලින් පහන නෙවුණා කිව්වලු. ආ කමන්නේ ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි මම දන්නවා පහන නෙවුණා කියලා. ඔක එච්චර ගණන් ගන්න දෙයක් නෑ කිව්වලු. කියලා ඉවරලා කොමාරි ඔය සිද්ධි ඉවරයි. දවස් 3කට විතර පස්සේ දවස් 2කට විතර පස්සේ ගෙදර අය හොයනවලු මේ ගුරු ඇතුරුතුමාව. හොයනවලු හොයාගන්න නෑලු. ඊට පස්සේ ගෝලයක් ආවලු ගෙදර. ඊට පස්සේ ගියාලු අර තැනට. ඒ තැන කුණු ගඳක් එනවලු. බලනකොට ඇතුරුතුමා මැරිලා. එතකොට ඇතුරුතුමා ඊට කලින් දැන් දවස් 2යිනේ. හැබැයි මිනිය ඇටකටු වෙනකල් දිය වෙලා දවස් දෙකක් ඇතුළත. දවස් දෙකක් ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් මිනියක් දිය වෙන ප්‍රමාණයට වඩා වැඩි දියවීමක්. ඉතින් ඒ වගේ දේවල් මේ දවස්වල හැම තැනම ලෙඩ නේද? තාම ප්‍රතික්ෂා ගත්තේ නැද්ද? එහෙනම් අදම ගන්න සෙම් ප්‍රතිශ්‍යාව හිසරදය නාසයෙන් සොටු දියර ගැලීම කැස්ස උන ඇඟපත වේදනාව ඇතුළු සෙම් රෝග 16කට ක්ෂණික සහනය ගෙන දෙන මෙය දිනපතා පානය කරන්න 100%ක් ස්වභාවික ශාකසාර වලින් හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා විසින් නිෂ්පාදනය කර ඇත. ලෙඩක් හැදෙන්න කලින් ඔබත් පානය කරන්න ප්‍රතික්ෂා. මිල රුපියල් 1000ක් පමණයි. දැන්ම 0754950750 අංකයට කෝල් කර හෝ WhatsApp message එකක් එවා නිවසටම ගෙන්වා ගන්න. මේ ශාස්ත්‍රයේ හොඳ නැනක. දැන් ඔය වගේම කතාවක් තියෙනවා අපේ මිනිස්සු hina වෙනවා. අර පත්තරේමත් ගියා අර කොඩි විණයක් කපන්න ගිහිල්ලා පොළව යට වහලා පොළව යට අඩි 6 වලක් කපලා ඉවරලා පොළව යටදී පූල කපන ඒක කරන්න ගිහිල්ලි වෙලා මේ මෙහෙමයි මලා කියලා වෙලා මට මතකයි පොඩි කාලෙත් පත්‍රේ මෑතක කාලිකද පත්‍රයක ගියා. ඉතින් ඒත් කොඩි වින කපන විදිය. ඒ කපනකොට වැඩේ වැරදුනොත් ඇදුරුතුමා මිය යන්න පුළුවන් විදිය තමයි මේ ශාස්ත්‍රයේදී වැඩේ කරාම වුණත් වැඩේ වැරදුනා වුණත් සමහරක් වෙලාවට ඇදුරුතුමාට ප්‍රශ්න එන්න පුළුවන්. දැන් වෙද මහත්මයා මේ හොඳ පැත්ත වගේම නරක පැත්තත් කිව්වනේ. ඇත්තටම සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන පුද්ගලයෙක් දුබල චරිතයක් වෙන්න පුළුවන්. නමුත් මේ දුබල චරිතය මිය ගියාට පස්සේ ඒ මලගිය ආත්මේ එච්චර ප්‍රබල වෙන්නේ කොහොමද? මලගියා කියලා වෙලලා දුබල හෝ ප්‍රබල කියන එකක් නැහැ. ඒක තමන් කරපෝ පව්පින් අනුවනේ සිද්ධ වෙන්නේ. නෑ වැඩ මහතේ. එහෙම නෙමෙයි මොකද සාමාන්‍ය සරල සාමාන්‍ය මිනිස්සෙක්. අපි හිතමු ගමේ ගොඩේ ඉන්න මිනිස්සෙක් කියලා. මෙයා මැරුණාට පස්සේ හරි ප්‍රබල මලගේ ප්‍රේතාත්මයක් මලගේ ආත්මයක් බවට පත් වෙනවා. එහෙම වෙන මොකද ශක්තිය නැති වෙන්නේ කොහොමද? ඒක තමයි මම මේ කිව්වේ. මං කිව්ව එක තේරුන්නේ. මලගේ ආත්ම කියලා ප්‍රබල දුබල කියලා එකක් නෑ. තමන් කරපු පව්පින් අනුව තමයි ඒක තේරෙන්නේ. තමන් කරපු පව්පින් ආසාවල්
බැන්දී ඕවත් එක්ක තමයි ප්‍රබලද දුබලද කියන එක තියෙන්නේ. හරි ලස්සනයි වුණාට ඒ ලෝකේ ඇත්තටම කතාව කිව්වොත් අවංකවම කිව්වොත් ජීවත් වෙන මිනිස්සුන්ට වැඩිය හරි හොඳයි මළගිය මිනිස්සු. ජීවත් වෙලා ඉන්න මිනිස්සු මිනිස්සුන්ට කරන තරම් හානි කරදර ඒ මිනිස්සුන්ගේ චරිතඝාතන හැබැයි මළගිය අය ඒව කරන්නේ. හැබැයි වේද මහත්තයා අපි දැකලා තියෙන සමහර වෙලාවට ඔබ අත්විඳිනවා ඇති ඔබේ පවුලේ ඥාතියෙකුට ඔබ ඉන්නකම් හොඳට සලකලා කෑම බීම ටික දීලා හරි කරුණාවෙන් ආදරය කරලා මේ හැම දෙයක්ම කළා මිය ගියාට පසුව ඒ කෙනාම වෙනම මළගිය ආත්මයක් විදිහට ඇවිල්ලා ඔබට කරදර කරන. ඇයි එහෙම කරන්නේ? කරදර කරනවා මෙමය. අපි එකක් තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලාම මේ ජීවත් වෙලා ඉන්න රූපේ සහ මරහම කියන රූපේ කියන දෙකක්. ඒ දෙන්නෙක් වරද්දගෙන තියන්නේ අපි. දැන් වික්‍රමාර චේද මහත්තයා කියන්නේ මම, මේ මගේ ෆොටෝ එකනේ. දැන් තරංග ඔතන ඉඳලා ඉවරලා මමයි වික්‍රමාර චේද මහත්තයා කිව්වට වෙන්නේ නැහැ. ඈ ඒ වගේ දැන් තරංග ඔතන ඉන්නවා. තරංග මම කිව්වොත් මම මේ තරංග නිවේදක කියලා කිව්වට මම තරංග වෙන්නේ නැහැ. මිනිසුකේ පිස්සුද තරංග කියන්නේ මෙයානේ, ඔයා නෙමෙයිනේ කියලා කියනවනේ. ඒ වගේ තමයි තරංග යම් පුද්ගලයෙක් මළහම ජීවත් වෙලා ඉන්නකොට අපි දකින ෆොටෝ එකක් තියෙනවනේ. එයා තමයි ඒ පුද්ගලයා. මළහම වෙන රූපයක්, වෙන ෆොටෝ එකක්, වෙන මේව එකක්. ඒකේ ඉන්න පුද්ගලයා අරයා නෙමෙයි. හා හා. උදාහරණයක් විදිහට මට වික්‍රමාරච්චේද මහත්තයා කියලා කියනවා දැන්. හැබැයි මම මළහම මට කියනවා වේද මහත්තයව ගෙනාව කියලා. එන මිනිස්සු අහන්නේ නැහැනේ කවදාත් මම මළ මැරිලා. දැන් ඒ එම්බාම් එකට යවලා. හරි. ගෙදරට එන මිනිස්සු අහලා පහලා දැන් තරංගාවත් ඒ තරංගත් එනවා මගේ මළ ගෙදරට. ඇවිල්ලා තරංග අහනවා වික්‍රමාරච්චේද මහත්තයව ගෙනාවද කියලා. නෑ. මිනිය ගෙනාවා. එතෙන්දිම වෙනස් වෙන්න පටන් අරන්නේ. එතෙන්දිම වෙනස් වෙලා. ඒ කියන්නේ කවුරුත් අහන්නේ නැහනේ දැන් මම මැරිලා තරංග අහන්නේ නැහනේ වික්‍රමාරච්චේද මහත්තයව ගෙනාවද කියලා. ඉතින් ඒ වගේ තමයි හැම තිස්සෙම අර චරිත ආත්මය වෙනස් වෙනකොට ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ මැරෙන්න කලින් ජීවත් වෙලා ඉන්න එකනම මළහම වෙනස්. ඒකට එයාගේ චරිතය, එයාගේ ජීවත් වෙන ස්වරූපය, එයාගේ හැකියාවන්, දක්ෂතාවයන් හැම එකම වෙනස්. හොඳයි. දැන් ඔබ හිතනවා ඇති මේ කරුණු කාරණාත් එක්ක වේද මහත්මයා කියපු මේ කතා ටිකත් එක්ක මළගිය ආත්මත් එක්ක ගනුදෙනු කරන එක හරි සුන්දර දෙයක්ද කියලා. මේ ප්‍රශ්නේ වේද මහත්මෙන් අහලා බලමු උත්තරේ කොහොමද කියලා. වේද මහත්මයා. මළගිය ආත්මත් එක්ක ගනුදෙනු කරන එක සුන්දරද කියලා හෙවොත් මම කියන්නේ ඒකයි. තරංග හැමතිස්සෙම කියන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනවට වඩා මළගිය ආත්මත් එක්ක ගනුදෙනු කරන එක හරි සුන්දරයි. ඒගොල්ලෝ විශ්වාසවන්තයි. ඒගොල්ලෝ විශ්වාසවන්තයි කියලා කියනකොට මේ කතාව ටිකක් දුරට ඇදෙන කතාවක්ද? ඉතාමත් ඉක්මනින් ලේසියෙන් පැහැදිලි කරන්න පුළුවන්. කරන්න ඕන නම් ඉවර කරන්න වෙලාවත් එක ගත්තොත් බැරි වෙයි. මොකද ඒක ගැන අපිට තව ටිකක් කතා කරන්න වෙනවනේ. හදයි. එහෙමනම් අපේ වික්‍රමාරච්චේද මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ කතාබහ ඔබ වෙත කියනවාට මළගිය ආත්මත් එක්ක ගනුදෙනු කරන එක සුන්දර දෙයක්ද කියන කාරණාවට උත්තරය අපි ඉදිරි සතියකදී TV5 හරහා ලබා දෙන්න සූදානම්. කොහොමද මේ කතාව බහ දිගහැරෙන්නේ කියන කාරණාවත් එක්ක ඉතින් ඉතාමත් උත්සාහවන්ත වේද මහත්මයා අපිත් එක්ක එකතු වෙලා මීට වසරකට ආසන්න කාලයකදී කතා කළ මාතෘකාව පිළිබඳව නැවත කතා කරන්න එකතු වීම සහ ඔබතුමාගේ දායකත්වය ලබා දීම ගැන. එහෙමනම් හොඳයි. දැන් මම මේ හදන්නේ මෙන්න මේ නිෂ්පාදනය ගැන ඔබව දැනුවත් කරන්න. හොඳයි. මෙන්න මේ නිෂ්පාදනය ගැන කියන තමයි මේ සූදානම් වන්නේ. මේ තමයි පීනස් වය තෛලය. පීනස් තෙලයක් කිව්වන් පස්සේ ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? ටිකක් විතර සැරසුඳක් තියෙන තෙලක් කියලා නේද? ගාලා ඉන්න ටිකක් අමාරුයි. ඔළුවේ ගාලා ඉන්න ටිකක් අමාරුයි. හැබැයි පීනස් තෙල් ගෑවොත් ඔබට තියෙන පීනසේ අඩු වෙනවද නැද්ද කියන දේ ඔබම තීරණය කරන්න ඕනේ. මේ නිෂ්පාදනය කරන්නේ හොමාගම වික්‍රමාරච්චි වේද මහත්මයා. 100%ක් පීනස සඳහාම ප්‍රත්‍යක්ෂ ඖෂධයක් 100%ක්ම ස්වභාවික ශාක ශාර වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.
දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබට පීනසය හැදුණු වෙලාවක කොතරම් අමාරුද කියලා නහසෙන් සොටු දියර ගලනවා. කිවිසුම් යනවා. සමහර වෙලාවට ඔබට හිසරදය පවා ඇති වෙන්න පුළුවන් වේදනාවත් එක්ක, මේ බාහිර වේදනත් එක්ක. හරි හමන් කෑමක් කන්න බෑ. සිසිල් බීම බෝතලයක් හිතේ හැටියට බොන්න බෑ. හිතුන වෙලාවක ඇලේ දොලේ නාන්න බෑ. හිතුන වෙලාවක ඔබට නිදහසේ ඇවිදින්න කරන්නත් බෑ නේද? හොටු දියර ගලනවා. පාසල් යන ළමයෙකුට නිදහසේ තමන්ගේ අධ්‍යාපනයේ වැඩ ටික කරන්න පුළුවන්ද? ඒකත් අමාරුයි පීනස නිසා. මේක මහ ලොකු ලෙඩක් නෙවෙයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි මහ ලොකු කරදරයක්, කරදරකාරී ලෙඩක්. අපිට නිදහසේ ජීවත් වෙන්න තියෙන අයිතියක් නැති වෙනවා පීනස නිසා. ඒක නිසා පීනස කියන මේ පුංචි ලෙඩේ සනීප කරගත්තොතින් ලොකු ලොකු ලෙඩ ඇතිවන එක වළක්වා ගන්න පුළුවන්. පීනස හැදෙන කෙනෙක්ම දන්නවා පීනසේ තියෙන අමාරුව කොහොමද කියලා. සාමාන්‍ය දිනදා ජීවිතයේ කඩේ දින තෙලක් අරගෙන ඔයාගේ ඔළුවේ ගායවන්නම් ඒකට ප්‍රතිඵල දන්නේ ඔබ විතරයි. මේ නිෂ්පාදනය වරක් පාවිච්චි කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා. මිල රුපියල් 3200යි. තිරේ දිස්වන අංකයට කතා කරලා ඔබට වැඩිදුර විස්තර කොහොමද මේ නිෂ්පාදනය පාවිච්චි කරන්නේ, ගෙදරටම ගෙන්වා ගන්නෙ කොහොමද කියලා දැනගන්න පුළුවන්. මම තව රහසක් කියන්නම් ඔබට. ඒ තමයි මේ නිෂ්පාදනය රුපියල් 3200ක මිලකට ඔබ ලබා ගත්තොත් නිවසටම නොමිලේ කූරිය කරන්නත් සූදානම් හෙළ අරණ පුද්ගලික සමාගම. ඔබ ගෙවන්න ඕනේ රුපියල් 3200ක මේ ඖෂධයේ වටිනාකම විතරයි. කූරිය ගාස්තු, තැපැල් ගාස්තු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් දැන්ම කතා කරන්න 0754950750 දුරකථන අංකයට 0754950750 දුරකථන අංකයට කාර්ය බහුල නම් WhatsApp පණිවිඩයක් තියන්න පුළුවන් අදාළ නිලධාරීන් ඔබව අමතයි. ඒ වගේම 0773328350 දුරකථන අංකෙනුත් ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්, ඇනෝම් කරන්න ඇමතුමක් ලබා දෙන්න පුළුවන්. ඔබට වැය වන්නේ රුපියල් 3200ක මිලක් පමණයි, මේ නිෂ්පාදනයේ වටිනාකම පමණයි. එහෙමනම් අපි අද දවසේ වික්‍රමාරච්චිවද මහත්මයා සමගින් සිදු කළ සාකච්ඡාව අවසන් කරන්න තමයි මේ සූදානම් වන්නේ. හොඳයි, එහෙමනම් අද දවසේ වික්‍රමාරච්චිවද මහත්මයා සමග සිදු කළ මේ සාකච්ඡාව අවසන් කරන්න තමයි සූදානම් වන්නේ. ලබන සතියේදීත් මේ වගේ සුන්දර කතා බහකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේද මහත්මයා. ආයුබෝවන් සුබ දවසක් වේවා. ආයුබෝවන් සුබ දවසක් තරංගේ වගේම ටීවී සේනාවට බලන හැමෝටම කතරගම දහම්තුන්ගේ කඩවලින් පිට ආශිර්වාදේ කරගෙන යන හැම වැඩම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය හිතවතුනි, මතක ඇතුව ටීවී සිහනද YouTube නාලිකාව subscribe කරන්න, bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.